ප්‍රශ්නයක් දැන් නැත. සන්ධ්‍යක්කී අම්ම නෑනේ. කොහෙ ගිහින්ද දන්නේ නේද? ප්‍රින්ට් අවුට් වගේ ගන්න ගියා. මට ඉන්න කිව්වා. ආ මේ දැන් ඇයි හදිසියද? දැන් මොකද වෙන්නේ හදිසි නැත්ති? අපි මොනාරි බොමුද? අම්මා තේකක් හදන්නද? තේකක් නෑ ඕනේ. අපි අම්මි ආපුම් බොමු. එතකන් ඉන්නකෝ යා මාත් එක්ක චුට්ටක් කතා කර කර ඉන්න. මකට කතා කරන්න දෙන්න නෑ ඉඳගෙන. නැතිති මටත් පාළුවනේ. So sweet honey. You think Ellie? අම්මි කි වැඩි වලට ඔයා help කරන්නේ නැද්ද? මන් නෑ නෑ වට. එයා යාගේ වැඩ ටික කරන් පාඩුවේ ඉන්නවා. මමත් මගේ ස්ටඩිස් කරගෙන ඉන්නවා. මොකටද නේ ස්ටඩි කරන්නේ? අම්මි කෙලින්ම දියවන්නාවි ගියාම. ඇයි දියවන්නාවි යන අයගේ ළමයි ඉගෙන ගන්න ඕනේ නැද්ද? ඔව්. මොකටද අනිකම් බුරිට මහන්සි වෙන්නේ? ආ? ඔයාට පුළුවන් නේ නිකම්ම හොඳ තැනක් බලලා හොඳ ජොබ් එකකට ඉස්සරහට යන්න. මං ආ දේශපාලනය කරනවට කැමති නැහැ. මම හිතන්නේ මුළු පලාතෙම ඡන්ද අම්මට තිබුණා, ගෙදර ඡන්දේ අම්මට ලැබෙන්නේ නැහැ වගේ. වෙන්න පුළුවන්. ඔය පුදුම ළමෙක් නෑනේ. ඔයාට කුමාරිකාවක් වගේ ඉන්න පුළුවන්. අම්ම දිනුවට පස්සේ ඔයාට සල්ලි, ධනය, බලය, ආරක්ෂාව මේ හැම දෙයක්ම නිකම් හම්බෙනවා. මට ඕන නෑ. එහෙම තමයි කියන්නේ. බලන්නකෝ දිනුවට පස්සේ ඔයා වෙනස් වෙන විදිහ. වටේ ඉන්න අය හැමදේම භුක්ති විඳපුද? අපේ අම්මා මහරජන වුණත් මට මේ ඉන්න විදිය හොඳයි. හාකු හාකු. මට ක්ලාස් යන්න තියෙනවා. මං ලෑස්ති වෙන්න ඕන. අම්මා එයි. ඔය ඉන්න අම්මයි. මං වට අඳන්නද? නෑ මට අඳන්න කිව්වා. චන්දන මට කෝල් කරපු සුග මිනිහ පොඩ්ඩක් එළියට ගිහින් ගියා පොඩි වැඩකට. අපි ආපු කාරණේ කතා කරන්න මිනිහ නැකන් ඉන්නවද? නෑ ඕනේ නෑ. මිනිහන් ප්‍රශ්නයක් නෑ. මිනිහගෙන් කෙරෙන්න ඕන වැඩ ටික මිස චන්දන මට කියන්නකෝ. හරි. අද මේ උසාවි දවසක් නෙවෙයි නිසා ඉස්සරට අපි අදම හම්බෙන්න දාගත්තේ. අපි හෙට එන්නේ නැතුව සර් මෙහෙට එන්න කිව්වට කමක් නැහැ නේද? නෑ ප්‍රශ්නයක් නෑ. මමත් මේ කල්පනා කර කර ඉන්නේ කොයි වෙලාවෙද එළියට බහින්න කියලා. නිවාඩු වුණාට ඉස්සරහට තියෙන නඩු ගැන සාකච්ඡා කරන්න ක්ලයන්ට්ස්ලා පොලි මේනවා. අන්නේ වෙලාවට අනිවාර්යෙන්ම මම එතන ඉන්න ඕන මිස්ටර් චන්දන. ඒකත් එහෙමයි නේද? දැන් මිස්ටර් චන්දන මේ ගැන ඔයාගේ මොකද්ද තියෙන අදහස? මටනම් එහෙම කිසිම අදහසක් නෑ සර්. සර්ම කියන්නකො මොකද්ද වෙන්න ඕන කියලා. මම මිස්ටර් චන්දන ගැන මේ වෙනකොට ගොඩක් දේවල් දන්නවා. මිස්ටර් චන්දනත් දන්නවනේ මා ගැන. මට ඇත්ත බොරුව කරන්න පුළුවන් මිනිහෙක්, ඒ වගේම බොරුව ඇත්ත කරන්නත් පුළුවන් මිනිහෙක් කියලා. සර් ඒක නිසානේ සර්ුයි මම මෙතන කතා කරන්නේ. චන්දන නම් මොන ආකාරයට මේ තත්ත්වයට ආවත් ඔයාගේ නම් කිසිම වෙනසක් වෙලා නෑ. මම නම් කියන්නේ මොන දේ කරන්න කලිනුත් ඔය ගමේ ගොඩේ කෑල්ල පැත්තකට කරන්න.
පැත්තකට කරලා මිස්ටර් චන්දන කෙනෙක් වෙන්න බලන්න. මිස්ටර් චන්දන කෙනෙක් වෙනවා කියන්නේ පරණ පෙනුම නැති කරගන්න එකයි, වෙනස් කරගන්න එකයි. එහෙම වුණාම තමයි රියල් මිස්ටර් චන්දන වෙන්නේ. අන්න අපි එතන ඉඳලා වැඩේ පටන් ගමු. හරි හරි මම බලන්නම්කෝ. බලන්න කියලා බෑ. මේක අනිවාර්යෙන්ම කරන්න ඕන. අපි මොනවා කළත් වැඩක් නැහැ මේ වැඩේ කෙරුම් නැත්තම්. අනිත් එක ඔයාලට කරන්න බැරි කෙනෙක් නෙමෙයිනේ. ඔයාලට සල්ලි මුදල් නැති කෙනෙක් නෙමෙයිනේ. මේක අනිවාර්යෙන්ම කළ යුතුයි. හරි මම කරන්නම්කෝ. දැන් සන්ධ්‍යාගේ මේ නැගී සිටීමට අපි මොකද කරන්නේ? අහස් කූර පත්තු කරේ ඔයානේ. එයාට පත්තු වෙලා නිමෙන්න දෙන්නේ නැතුව ඒකේ ලස්සන බලබල අපි අපේ වැඩ කටයුතු කරමු. එදියන් අපි එයාට ඉස්සරහට යන්න දෙමු. අපිටත් පුළුවන් විදියට සපෝට් එකක් දීලා උස්සලා ගමු. අපිට එයාගෙන් ඉස්සරහට උදව් ගන්න පුළුවන්. කොහොමද ඒක වෙන්නේ? මෙහෙමයි ඒක වෙන්නේ. Nava Vaseline Body Lotion samata swabhaveyenma uruma nirogi bawa saha pahapath bawa rakadei. Poluth ekai pol teluth ekai. Hommo. Serama ganan e? E meeta wada honda pitin kaneka. E unata uyan kanawa nan thamai guna. Ah hari dan misi e kema karaha nadda? සසයි ඒකනේ මං ඒක ගෙනාවේ මේ ඒසි කරපු හෝටල් එකකින් අදත් එහෙන් ගෙනල්ලා කමු ඒ වුණාට අපරාධ සල්ලි වියදම් කරන එක නෑ ඉන්නකෝ ආයිබෝන් මේ අපිට කෑම ඕඩර් එකක් දාගන්න පුළුවන්ද ඕ මේ නෑ නෑ දැන් නෙමෙයි අපිට මේ අපිට දැන් නම් මේ දවල්ට වෙන ගමන් ඉන්නේ අපිට රැට තමයි ඕනේ. ඔව්. නෑ මේ. ඔව් සී ෆුඩ් රාජ් තුනක්. ඔව්. හරි හරි හරි. අර පොලිමේ ඉන්න බැරි හින්දා තමයි අර දැම්මම අර කතා කරලා ඕඩර් කළේ. ඊයේත් මං ඇවිල්ලා පොලිමේ හිටියේ. ආ. අපි හතහ මාර්ට් විතර එන්න. හා ආමේ මේ ඔයාලගේ කෑම ගොඩාක් රහයි. අපේ ගෙදර හැමෝම කිව්වා. ඒ හින්දා තමයි අදට ඕඩර් කරේ. හා හරි හරි හරි. හා හතහ මාට් එනවා. අපරාධ සල්ලි. අපි මේ හැම දෙයක්ම කරන්නේ කාලා ජීවත් වෙන්න නිමිස්. ඒ හින්දා ඉන්නකම් අපි කාලා බීලා ඉන්න ඕනේ. නැත්නම් ඉතින් නොකානේ මැරෙන්න වෙන්නේ. චතුරු කියලා වයසද ප්‍රශ්නේ ඔයාට පිස්සුද මිනිහට කැමති නෑ ඔහු දන්නවනේ මගේ හිතේ ඉන්නේ කවුද කියලා ඔව් හරි හරි මේ මම මොකක් හරි කරන්නම්කෝ මේ ඔයා කලබල වෙන්න එපා එහෙම ඉතින් බලෙන් කසාද බඳන්න බෑනේ වෙලාවකට තුවාගේ කට විතරයි කරන කිසි දෙයක් නෑ
හරි හරි පොඩ්ඩක් ඉවසගෙන ඉන්නකෝ අපි මොකක් කරි කරමු හොයි වසද්දි වෙන්න ඕන දේවල් වෙලා පෙර අර ගිහිල්ලා සියේ හෙලෝ හෙලෝ කාට කතා කර කර දුඹෝයි කිමුල් කඳුළු හලන්නේ අටි කිරි බණ්ඩාරයටද මහ බොරුකාරේ අයියාගේ ආරුවේ කියලා කියන්නත් ලැජ්ජයි බං අම්මේ යාට මුකුත් කියන්න එපා මම කැමති නෑ යාට මුකුත් කියනවට අම්මට මොන හරි කියා ගන්න මොන්න රෝස් පංකාරයට කියන්න තර්කි කටව හපන් ඇඟිල්ල තරමට ඉදිමියා ඒව තාත්තයි මමයි බලා ගන්න උඹට වැඩක් නෑනේ උඹට ඔච්චර ආදරයක් තියෙනවා නම් ඌට තිබ්බනේ අපි කොළඹ ගිය වෙලාවේදී ඌගේ ගෙදර එක්කන් ගිහලා දෙමව්පියන්ට අඳුන්වලා දෙන්න. ඇයි තාත්තා ගියේ? ඔව් ඔව් ගියා ගියා. හතර ගාත දාලා බීගෙන. ඒ මනුස්සයාට ඒ ගිය දවසේ මුකුත් මතකනේ. අම්මේ. ඔයාට මොලයක් කියලා දෙයක් නැද්ද කියන්නකෝ මට? ඔයා සිරිත් විරිත් කියලා දෙයක් දන්නේ නැද්ද? සාමාන්‍යයෙන් කසාද බඳින ගෑනු නමේ පිරිමි නමේ ගෙදර යන්නේ නැහැනේ. මිනිසු අපේ ගෙදර ඇවිල්ලා තිබ්බනම් එදා කාෂබයි අපි මෙහෙ එක්කන් යනවා. ඔහට මේක තේරෙන්නේ නැද්ද? ඒ කොහෙන්ද උඹෝ ඉගෙන ගත්තේ? අර මහලුකු පුංචි අම්මගෙන්ද? පොතක තිබ්බේ. ඊට පස්සේ උඹ පළයන්ක බලන්න පුස්තකාලෙ පැද්දේ. යකෝ මේ පොත් කියවෙන්නේ අපිට ළමෙක් හදාගන්න බැරි වුණානේ. සීන එකතු කර එක පොදියට බැඳ කරේ දමං අපි යන්නවා දෙවියන්ටත් බැඳ ගෙදර උකස් කර රුපියල් අරගෙන බෝට්ටුවෙන් අපි යන්නවා මිල්ලෙ සොයාගෙන හතක් පහු කරලා මාර කටින් ගොඩ වෙලා නාපොලියේ ගොඩ බැහැලා මිලානු නගරෙට යනවා රෝමෙත් රවුමක් ගහලා පොඩියට ගේකු මංගිත උනන්දුවෙන් ආගෙද්දි මේ හොඳට තේරිලා ගියා. ඒකයි මම කතා කරේ. අතර මොනවද ගන්නේ? අදනම් පාඩමට අදාල කිසිදයක් තේරුන්නේ නැහැ. මට විහිළු ටිකක් නම් හොඳට ඉන්නවා. අපි මොන හරි බොන්න යන්ද? හා. වෙන දැන තැනට මෑ. වෙන දැන තැනට නැතුව වෙන තැනකට යමුද අපි? ඒ මොකද? අමතක කරන්න බැරි මතකයන් ගොඩාක් එතන තියෙනවා. එතනට ගියොත් ඒ මතකයන් අලුත් වෙයි. අනේ මන්දා. හැමදාම ඔයාගේ ඔය ආසම තැන ආසම ටේබල් එකට යද්දි මට තමයි එපා වෙලා තිබ්බේ. හන්සි. හන්සි. පොඩ මං කියන දහන්නකෝ. හන්සි. හන්සි 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 එවනට වාඩි තිබුණේ අත් එක පොඩ්ඩක් කතා කරලෙන්න තවත් මොනවා කතා කරන්නද ඒ වුණාට අපි යවක නවත්තමුද
සාමි මට ගන්නවා. මටත් අරගෙන. මොකද කරන්නේ? ආන්ස කරන්න. එපා. අරගෙන අරගෙන පවුනව නවත්තයි. ආනන්ද මාන නපුර වෙලා ආන්සි. නපුරු වෙලා නෙවෙයි නපුරු කරලා අපෝ ඔන්න ඉතින් පටන් ගත්ත අඬන්න මම වෙන මොකද කරන්න කියන්නකෝ ඔයාට තිබ්බනේ ඉතින් ආව අම්බෙලා ඇවිල්ලා මඩන්න කොහොමද අඬන්නේ කන දැක්කල මෙහෙමනම් හම්බ වෙලා කතා කරොත් කොහොම වෙයිද දැන් ඉදරේ දැන් අද සුල්ලිතව දැක්කවත් නැහැ කියලා හිතලා ඕක අමතක කරලා දාන්න. පුළුවන් නම් සුල්ලිත කියලා කෙනෙක් ඔයාගේ ජීවිතේ හිටියවත් නැහැ කියලා හිතලා ඕක අමතක කරලා දාන්න. කේබලයි තේ මැරිලා ඉපදෙන්න වෙයි. දැන් කොහොමත් ඉන්නේ මැරිලා ඉපදිලා වගේ. ඔක්කොම බොරු කරලා. එයාව දෙයටම සමාව දුන්නට පස්සේ හැයි මාව කිඩ්නැප් කරේ මේ මිනිස්සුන්ට මොනවද මගෙන් ඕන? ආදරයට වෙන්න. ඔයාට හැමදේම ජෝක් නේ. මම මගේ ජීවිතේ මාරු සීරියස්. මම මේක සීරියස් කරේ. දෙයකින් වැරද්දක් වුණාද? ඔයාම නිකුයි ආන්ටිට ඡන්ද ඉල්ලන්න ටිකට් එකක් හම්බුණා කියලා. ඒකටත් පාවිච්චුනේ මම. ඔයාම නන්නනේ. ඒ වගේ දාන්ටි දේශපාලනය කරලා ඉස්සරහට ගියාම අපිටත් හොඳයි. හොඳයි වෙන්නත්. මේ ටික චෙක් කරලා තිනවා හරි මම මේක බැලුවා මෙන්න මේකේ තිනවා සමහරලාට මේ මේ බර්ත් සර්ටිෆිකේට් එකත් එක්ක පොඩ්ඩක් බලන්න ඔව් ඕකේ මම මේක චෙක් කරා එහෙනම් පැත්ත අපේ තුටාවට කමක් නැද්ද හිතුවේ ගෙදර යන්න කියලායි මට මෙහෙ ඉඳලා කරන්න වැඩකුත් නැහැනේ අනික ඔයාලට වදයක් වෙන්නත් බෑනේ ගන්නකෙක් එක්ක කතා කරනවා වගේ පාඩුවේ කතා කරපන් හරි කලබල කරුවොත් ඔලු කට්ට කුඩු වෙයි අජන්තා